පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේ පැවැත් වූ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දිස්ත්‍රික් මට්ටමින් කිසිදු ආසනයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව එම පක්ෂයට හිමි වුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් පමණයි. අවස්ථා කිහිපයකදීම එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා කවුරුන් පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා වටද පැවැත්තුවා. කෙසේ වෙතත් අද පස්වරුවේද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව අතර එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු අසුන සඳහා පත් කිරීමටයි එහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජෝරුන් දෙනවද? කවද ජෝරුන් දෙන්නේ? ඔව්. පක්ෂයේ අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි ඒකමතිකව තීන්දුව කරා. පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ අනුව හැකි විගහෙන් රටේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය ජාත්‍යන්තරව අපි ලබා ගත යුතු සහයෝගය විපක්ෂයේ හඬ මේ සියල්ල ඇති කිරීමට නම් පළපුරුද්ද කළපුරුද්ද ඇති බුද්ධිමත් නායකයෙක් කැවිය යුතුයි. ඒ සඳහා සුදුසුම් පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දුව කරා. අපි ඒක විගහට කරනවා. අපි අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වුණේ ප්‍රධාන අදිසි කාරණා කීපයක් තීන්දුව ගන්න. එකක් තමයි අපේ ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් නියෝජිතයන් අලුතෙන් පත් කිරීම සඳහා අනුමැතිය ලබා දෙන්න. ඒ වගේම සමහර අයට විනය පරීක්ෂණ අනුව කටයුතු කරන්නත් සමහර අයට සමාව දෙන්නත් කොවිඩ් තත්ත්වයත් හඩාගෙන වැටෙන ආර්ථිකයත් දේශීය ආර්ථිකයත් ජාත්‍යන්තර ආර්ථිකයත් මේ කාරණා සියල්ලම සලකා බලලා දැනට අපේ සියලු සංවිධායකවරුත් සියලු ප්‍රාදේශ සභා මට්ටමේ නියෝජිතයෝ ඒකමතිකව තීරණය කළා තිනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වහාම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ යෝජනාව ඒකමතිකව සම්මත කළා වහාම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම කළ යුතුයි කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.